අද මම කතා කරන්නේ කුස්සියේදී අපි බොහෝ දෙනෙක් අතින් සිදුවන වැරදි පිළිබඳව. මේ වැරදි හුඟක්ම සිදුවෙන්නේ අපේ නොදැනුවත්කම නිසා. අපි කෑම බීම පිළියෙල කරන්න සූදානම් වෙනකොට සහ කෑම බීම පිළියෙල කරනකොට මේ වගේ පුංචි පුංචි වැරදි අපි අතින් සිදුවෙනවා අපේ නොදැනුවත්කම නිසා. ඒ නිසා මම හිතුවා ඒ වැරදි අවම කර ගැනීම වෙනුවෙන් ඔබට උපදෙස් කිහිපයක් ලබා දෙන්නට ඕනේ කියලා. එතකොට ඔබට හැකියාව ලැබෙයි ඔබේ සෞඛ්‍යයට හිතකර වගේම ඔබ ආදරය කරන අයගේ සෞඛ්‍යයටත් හිතකර වෙන පරිදි බොහොම රස කෑම වේලක් පිළියෙල කරලා දෙන්න. මේ සයිබර් ක්ලිනික්. ඉතින් මා හැම විටම උත්සාහ කරන්නේ ඔබට නිවැරදි සෞඛ්‍ය දැනුම ලබා දෙන්න. ලෙඩ රෝග ගැන කතා කරනවා වගේම ඉදිනෙදා අපේ ජීවිතයේදී අපිට අවශ්‍ය කරන මේ සෞඛ්‍ය දැනුවත් කිරීමත් මා අතින් සිදු වෙනවා. ඉතින් ඔබ හිතනවා නම් මගේ YouTube channel එක ඔබට ප්‍රයෝජනවත් කියලා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell button එකත් මතක ඇතුව click කරන්න. එතකොට මගේ වැඩසටහන් පිළිබඳ එසැනින්ම ඔබට දැනුවත් වෙන්නට පුළුවන්. ලංකාවේ අපි කෑම උයනකොට අපිට නැතිවම බැරි දෙයක්නේ පොල් කියන්නේ. පොල් ගෙඩියේ පොල් වතුර ටික, පොල් කිරි, ඒ වගේම පොල් අපි ආහාරයට ගන්නකොට අපි අතින් සිද්ධ වෙන පුංචි පුංචි වැරදි අවම කරගෙන ඒ ආහාර පිළියෙල කිරීම අපි කරන්නේ කොහොමද? ඒ ගැනයි අද මම ඔබට කියන්නේ. කුස්සියේදී අපි කරන පළවෙනිම වැරද්ද පටන් ගන්නෙ පොල් ගෙඩිය බිඳින තැනින්. කියෙන් කී දෙනාද මේ පොල් වතුර ටික බොන්නේ? හුඟක් අය මේක අහක දානවා. හැබැයි පොල් වතුර කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය තියෙන ඉතාමත්ම පෝෂණීය ස්වභාවික රසවත් පානයක්. පොල් වතුර එක කප් එකක කැලරීස් 46ක් තියෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ තන්තුත් අඩංගු වෙනවා මේ පොල් වතුරේ. ඒ විතරක් නෙවෙයි විටමින් C, ඒ වගේම සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ මැංගනීස් කියන ලවණ වර්ග පොල් වතුරේ යහමින් අඩංගුයි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ පොල් වතුර කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂක අඩංගු පෝෂණීය ස්වභාවික පානයක් කියලා. ඒ නිසා මීට පස්සේ පොල් වතුර ටික හක දාන්න එපා. ඒ වෙලාවට බොන්න බැයි නම් මේ පොල් වතුර ටික ෆ්‍රිජ් එකක හරි අරන් තියලා පස්සේ හරි බොන්න ගන්න. පොල් වතුර බොන්න විතරක් නෙවෙයි අපිට කෑම හදනකොටත් පාවිච්චි කරන්න පුළුවන්. හුඟක් අම්මලා කරවිල වගේ දෙයක් හදනකොට මේ පොල් වතුරෙන් තඹ ගන්නවා. එතකොට අර කරවිලවල තියෙන තද තිත්ත ගතියත් අඩු වෙනවා. ඒ වගේම ආප හදනකොට, රොටි හදනකොටත් හුඟක් අය මේ පොල් වතුර පාවිච්චි කරනවා. අපි බලමු පොල් වතුර වලින් අපේ සෞඛ්‍යයට මොන වගේ හිතකර දේවල්ද සිදු වෙන්නේ කියලා. පොල් වතුර වල ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩංගුයි, ප්‍රතිඔක්සිකාරක. ඉතින් මේ ප්‍රතිඔක්සිකාරක මගින් අපේ සෛල ආරක්ෂා කරනවා. ඒ වගේම අපේ තරුණ බව ආරක්ෂා වෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ ලෙඩ රෝග වලින් අපිට ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම පොල් වතුර බීමට ගැනීම මගින් අපේ වකුගඩු වල ගල් ඇතිවීමත් අඩු කර ගන්නට පුළුවන්. ඒ වගේම පොල් වතුරේ තියෙන ගුණ නිසා ඉන්සියුලින් වලට තියෙන සංවේදීතාවය වැඩි වෙනවා. ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි වෙනවා කියලා සොයාගෙන තියෙනවා. මේ නිසා ටයිප් 2 දියවැඩියාව තියෙන අයට පොල් වතුර සුදුසු පානයක් බවට පත් වෙනවා. ඔබ ව්‍යායාම කරන කෙනෙක් නම් ව්‍යායාම කළාට පස්සේ බොන්න හොඳම ඩ්‍රින්ක් එකක් තමයි මේ පොල් වතුර කියලා කියන්නේ. ඔබේ ශරීරයේ විචලන තත්ත්වය අඩු කරලා ඒ වගේම ඛනිජ ලවණ නැවත ලබා දීම සිදු වෙනවා මේ පොල් වතුර මගින්. ඒ වගේම දැනට පරිේෂණ කරගෙන යනවා අපේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න මේ පොල් වතුර මගින් පිටිබහලක් ලැබෙනවාද කියලා. ඒ වගේම අපේ රුධිර පීඩනය අඩු කරන්නට මේක යොදා ගන්නට පුළුවන්ද කියලා. ඒ විතරක් නෙවෙයි අපේ රුධිරයේ ලේ කැට හැදීම අඩු කරන්නට පොල් වතුර මගින් කිසියම් දෙයක් උදව්වක් ලැබෙනවාද කියලා දැනට පරිේෂණ කරගෙන යනවා. ඉතින් වෙනත් රටවල් වල මේ පොල් වතුර බෝතල් කරලා සල්ලි දීලා තමයි මිනිස්සු මිලදී අරගෙන බොන්නේ. හැබැයි අපේ කුස්සියේ හැමදාම මේ පොල් වතුර තියෙනවා. ඒ පොල් වතුර අහක යනවා. ඒ නිසා අද ඉඳලා මතක තියාගන්න මේ තරම් වටින, මේ තරම් පෝෂණීය ගුණයක් තියෙන, අඩු කැලරි ප්‍රමාණයක් තියෙන පොල් වතුර අහක දාන්න එපා. පොල් ටික ගාගත්තට පස්සේ
अभी मेक पोल करगान अतिं मिरीकला पोल हदागान ब्लैंड करला पोल हदागान किसी प्रश्न आगती है मेदेन बड़ा मुद मुखाला देन पोलवल प्रोटीन इवगे मेद कार्बोहाइड्रेट सह तंतुमय गति मे हेमदेम हे नडांगेला देन अभी मे पोल ब्लैंड कलोत् मेतन अर तंतुमय गतिया हुदीन किरीवल टेकतुनवा इवगेम तेलगतिया वेडिपुर किरीवलट एकतुनवा हेबे अभी अतिमिरीकल गोत् तेलगतिया मे पोल किरीवलट एकतुवेन्े अडुवेन् इतिन मे कोई भी दिहट अभी पोलकिरी हदागत्ता लुकुवट प्रश्न आने निरोगी कनेक्ट हेबे कोलेस्ट्रॉल सह अनेकुत लेड रोग तीयन कनेक्ट नाम वडा सुदुसुई पोलकिरी हदागान्नु कोट ए पोल अतिन मिरीकल किरी हदागान्ने एक पोल किरी केला कियान्ने हरिम शक्तिजनक आहारयक् अभी हुंगक शक्तिय लभेनवा मे पोल किरी मगिन् पोल किरी एक कप एककिन् कैलोरीज 500කට වැඩි ප්‍රමාණයක් 520ක් වගේ ප්‍රමාණයක් අපේ ශරීරයට එකතු වෙනවා. එතකොට පොල් කිරිවල මේදය, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, තන්තු මේ සියල්ලක් අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි. විටමින් C, යකඩ, ෆෝලික් ඇසිඩ් වගේ විටමින් වර්ගත්, මැග්නීසියම් වගේ ලවණ වර්ගත් මේ පොල් කිරිවල අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම පොල් කිරිවලින් 50%ක් අඩංගු වෙන්නේ පතුර. ඒ වගේම වැඩි මේද ප්‍රමාණයක් මෙහි තියෙනවා. දැන් පොල් කිරිවල තියෙන මේදය මගින් තමයි ඉන්න අපිට ලැබෙන ශක්තියෙන් 90%කට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ. මේ මේදය සන්තුප්ත මේද ආකාරයට තමයි අපේ ශරීරයට එකතු වෙන්නේ. මීඩියම් චේන් ට්‍රයිග්ලිසරයිඩ්ස් අපේ ශරීරයට එකතු වෙනවා මේ පොල් කිරි මගින්. ඒ වගේම පොල් කිරි ආහාරයට ගැනීම මගින් අපේ LDL කොලෙස්ටරෝල් උත්පදි වෙන්න පුළුවන් HDL කොලෙස්ටරෝල් උත්පදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල් කියලා හඳුන්වන මේ දෙවර්ගයම යම් මට්ටමකට ඉහළ යන්නට පුළුවන් පොල් කිරි ආහාරයට ගැනීම මගින්. ඒ වගේම පොල් කිරි මගින් අපේ ශරීරයේ ප්‍රදාහ තත්වය අඩු කරනවා. ඒ වගේම අපේ ශරීරයේ වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන්න පොල් කිරි වල තියෙන ලෝරික් අම්ලය ලෝරික් ඇසිඩ් හේතු වෙනවා. දැන් වෙනත් රටවල් වල රූපලාවන්‍ය ආලේපන වර්ග නිෂ්පාදනය සඳහා පොල් කිරි භාවිතා කරනවා. ඉතින් පොල් කිරි කියලා කියන්නේ අපේ රූපයටත් ඉතාමත්ම හොඳ සත්කාර කරන්නට පුළුවන් දෙයක්. ඒ නිසා අපේ ගෘහණියන්ට කුස්සියේදීම තමන්ගේ මූණේ ආලේප කරගන්නට පුළුවන් හැමදාම උදේට මේ පොල් කිරි ටිකක් තමන්ගේ හැම තෙතමනේ ආරක්ෂා කරගන්නට සහ තරුණ පෙනුම ආරක්ෂා කරගන්නට ඒකෙන් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන තියෙනවා. ලංකාවේ අපේ ගෘහණියන් හරි දක්ෂයි රහට උයන්න. ඉතින් රහට උයනකොට ඒ අය අතරින් සමහර වෙලාවට තවත් පුංචි පුංචි වැරදි වෙනවා නොදැනුවත්ව. දැන් සමහර අය එලවලුවක් ලිපේ තියනකොට හොඳට මිටිකිරි දාලා ඒ මිටිකිරෙන්ම තමයි එලවලුව උයාගන්නේ. එතකොට එලවලුව තැම්බෙනකම්ම අර කිරි ටිකක් තැම්බෙනවා. ඊට පස්සේ හොඳට තෙල් පෑදිලා රස වෑංජනයක් අන්තිමට පිළියෙල වෙනවා. හැබැයි අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතනකොට ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. මොකද මෙතනදී පොල් කිරිවල තියෙන මේ තෙල් තමයි අපි වැඩිපුර ආහාරයට ගැනීම සිදු වෙන්නේ. මේ විදිහට පොල් කිරි හුඟක් වෙලා රත් වෙලා තෙල් බවට පත් වුණාට පස්සේ හැබැයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඕනම එලවලුවක් අපිට වතුරෙන් උයා ගන්න පුළුවන්. මේ ලිපේ තිබ්බේ වම්බටු සහ කරවල ව්‍යංජනයක්. සමහර අය මේ ව්‍යංජනය මිටිකිරි දාලා මිටිකිරෙන්ම තමයි ලිපේ තියන්නේ. එතකොට මේක හැදලි ඉවර වෙනකොට හොඳට තෙල් පෑදිලා තෙල් තමයි වැඩිපුර මේ ව්‍යංජනේ තියෙන්නේ. හැබැයි අද මම මේක ලිපේ තිබ්බේ
වතුර ටිකක් දාලා පහේ ඔක්කොම එකතු කරලා වතුර චුට්ටක් දාලා ලිපේ තිබ්බා. දැන් මේක තැම්බීගෙන එනකොට තමයි මම අවසානෙට මිටිකිරි ටික එකතු කරන්නේ. එතකොට කිරි ගාක් වෙලා රත් වෙන්නේ නැතුව කිරිවල තියෙන ඒ පෝෂණ ගුණය රැකෙන පරිදි අපිට මේ ව්‍යංජනය උයලා ඉවර කරගන්න පුළුවන්. කරවලයි බම්බටුයි කිරට වියලා එකට පොල් සම්බෝලයක් හදලා ලංකාවේ අපි එහෙමනේ අපේ කෑම වේල ගලප ගන්න. ලංකාවේ අපේ කෑම වේලි වරදින්නෙම නැති දෙයක් තමයි පොල් සම්බෝල කියලා කියන්නේ. ඕනම ලාංකිකයෙක්ගෙන් ඇහුවොත් කැමතිම කෑම මොනවද කියලා ඒ කෑම වට්ටෝරුවේ අනිවාර්යෙන්ම ඉස්සරහින්ම තියෙනවා පොල් සම්බෝලේ. ඒ තරම්ම රසවත් සහ අපි හැමෝම ආස කරන ආහාරයක් තමයි පොල් සම්බෝල. ඉතින් ඇත්තටම පොල් සම්බෝල කියලා කියන්නේ හරිම පෝෂණීය ගුණයක් සහිත ආහාරයක්. දැන් පොල් සම්බෝලයට අපි පොල් පොල් විදිහටම එකතු කරගන්න නිසා ඒ පොල්වල තියෙන ගුණ සියල්ල අපේ ශරීරයට ලැබෙනවා. ඒතර පොල්වල තියෙන ඒ ප්‍රෝටීන, තන්තුමය ගතිය, ඒ මේදය ඒ සියල්ලක් අපේ ශරීරයට ලැබෙනවා. දවසකට පොල් සම්බෝල මේස හැන්දක් දෙකක් අතර ප්‍රමාණයක් ආහාරයට ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවනේ පොල් සම්බෝල අරපත් කනවා වගේ කන අය. දැන් එහෙම කෑවොත් ඒක තමගේ ශරීර සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන පුළුවන්. කොලෙස්ටරෝල් තියෙන අයට, ඒ වගේ මදිරුදිර පීඩනය තියෙන අයට පොල් සම්බෝල කෑවට කමක් නැද්ද කියලා තහනවා. දැන් ඕනෑම කෑමක් අපිට කන්න එපා කියලා කියන්න බෑ. ඒ කන ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ නිසි ප්‍රමාණයට අපි නිසි පරිදි ආහාර වේල ටිකතු කරගත්තොත් ඒකෙන් අපිට අගුණයක් වෙන්නේ නැහැ. එතකොට පොල් සම්බෝල වුණත් ඉතා අධිකව කන්නේ නැතුව සාමාන්‍යයෙන් මේස හැන්දක් හෝ මේස හැන්දි දෙකක ප්‍රමාණයක් දවසකට ආහාරයට ගත්තා කියලා ඒ අයගේ ශරීර සෞඛ්‍යයට ඒක අහිතකර විදියට බලපාන්නේ නැහැ. පොල් කිරි සහ පොල් වතුර අපේ ශරීර සෞඛ්‍ය රැකෙන විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම ඔබට කිව්වා. මීට පස්සේ කුස්සිය උයන්නේ යනකොට මේ මම කියපු දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න. එතකොට අපි අතින් සිද්ධ වෙන ඒ පුංචි පුංචි වැරදි අවම කරගන්නට පුළුවන්. ඔබේ ශරීර සෞඛ්‍ය සහ පවුලේ අයගේ ශරීර සෞඛ්‍යත් ඔබට ආරක්ෂා කරගන්න පුළුවන්. සයිබර් ක්ලිනික් හැම විටම උත්සාහ කරන්නේ ඔබට නිවැරදි සෞඛ්‍ය දැනුම ලබා දෙන්න. ඒ වගේම එදිනෙදා ජීවිතයට ඔබට අවශ්‍ය සෞඛ්‍ය දැනුම ලබා දෙන්න. ඔබ හිතනවා නම් මගේ YouTube channel එක ඔබට වැදගත් කියලා subscribe කරන්න. ඒ වගේම ඉතහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න. මගේ වැඩසටහන් පිළිබඳව එසැනින්ම දැනගන්නට. ගිහින් එන්න මම Dr. DR.